මේක ලොකු සර් දැනගත්තොත් නම් ඉවරයි. අපි හිටුව අපස් ගන්න. මෙතනදී ප්‍රශ්නයක් උන්නේ නැහැ නේ සර්. දැන් මැඩම් කියන්නේ දැන් ඔය සුරජ් මහත්තයා ආපහු මෙහෙ ඉන්නේ නැහැ කියලාද? ආවත් ඉතින් ඔච්චරම තමයි. වෙනසක් වෙන්නේ නැහැ. ඒ වුණාට මැඩම් දැක්කේ නැද්ද කතා කරද්දී බේබිගේ මූණ? ඇයි? ඇයි දැක්කේ නැද්ද? මොකද්ද? නෑ ඉතින් මේ කවුරු මොනවා කිව්වත් ඉතින් අයින්ස බේබිගේ තාත්තා සුරජ් සර්නේ. ඒක ඉතින් සුරජ් සර් නොදැන හිටියත් අයින්ස බේබි දන්නවනේ. දැක්කේ නැද්ද බලන් හිටපු විදිය? එහෙම දෙයක් නෑ. ආය කිව්වට සරණ මිනිහම කියනවා නම් අහිංස උගේ දරුවා නෙමෙයි කියලා තමුන්ට තියෙන රුදාව මොකද්ද? නෑ ඉතින් මං කිව්වේ මේ කවුරු මොනවා කිව්වත් ඉතින් අහිංස බේබිගේ තාත්තා සුරජ් සර්නේ. ඒක ඉතින් සුරජ් සර් දන්නේ නැති වුණාට අහිංස බේබිට නම් දැනෙනවා. දැකේ නැද්ද බලන් හිටපු විදිය? සුරජ් දරුවෙක් නැහැ. අහිංසයි හිතන් ඉන්නවනම් ඒක වැරදීමක් සරණ. ආයි මට ඇහෙන්න ඔය කතාව මේ ගෙදර ඇතුළේ කියන්න බෑ. හා හරි හරි මම